Hello, Johnny lovers. Kohomada? Api Lankawata yanna hadanne vacation ekak thunakata passe. Thunakata passe. Saji airport එකෙන් තමයි යන්නේ අපි මේ පාර. අපේ යාළුවෙක් කැවිලින් අපි පික් කරන්න. අපි ගිහින් දාන්න. අපි ගිහිල්ලා විස්තර කතා කරමු. දැන් පොඩ පරක් වෙලා තියෙන්නේ. සුපිරිම කාලේ ඉන්නේ හොද. Hello. අපි සාජි airport එකට යන්නේ දැන්. අපිට ෆ්ලයිට් එක Thank you.
ගත්තක් සෙට් කරනවා. ස්නැක් එකක් සෙට් කරලා දෙන්න කිව්වේ. ප්ලස් ඕරම. පෑය දෙකක් ගිහිල්ලා තියෙන්නේ තව පෑය දෙකක් යන්න තියෙනවා. නින්දියන්නේ. අනිත් හැම යාලා ඉන්න එක මම දන්නේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් ෆ්ලයිට් උපා එමරේට්ස් තමයි ගිහිල්ලා තියෙන්නේ අපි ඉතින් ඒවයි ඩිකස් පුළුවන් ඩිකස් දෙනවා යාලා නමුත් මේක නම් දෙන්නේ නැහැ මේකේ යාලුවෝ ප්‍රොහිබිටඩ් කියලා ඊට වගේ ඒ වගේම කිව්වා මේ කවුද කිව්වේ ටිකටින් ඔෆිස් එකෙන් කිව්වා මේ ෆ්ලයිට් එකේ වීලා වුණොත් එහෙම යාලා බෑන් කරනවා ඩුබායි ඒක අන්න ඉතින් හොඳයි ඕකේ රයිට් තා පැය දෙකකින් ලංකාවට පහර එතකොට පාන්දර තුන නැත්නම් හතර වගේ අපි මේ විලාඩ බලමු මොකද කරන්නේ කියලා මොකද දැනෙන්නේ කොහොමද දැනෙන්නේ අවුරුදු තුනකට පස්සේ සතුටක් දැනෙන එළියට ගිහින් තමයි සතුට බලන්න ඕන කොහොමද කියලා බයෙත් බෑ අනාතන වීඩියෝත් ඇති එන්න මම මෙතෙන්ට මොනවද මගේ පුරුද්ද මං හැම පාට ලංකාවේ මෙතෙන්ට වැඳලා තමයි ආ බෑග් එකනකම් බලාගෙන ඉන්නේ ඔව්වනේ දැන් මේ වයිෆයි කනෙක්ට් කරගන්නවා බෑග් නෑනේ කැරකිලා ගියන් දැන් මේක දිහා බලන් ඉඳලා ලුකෙක් කොමෙන්ට් දෙන්නේ බෑග් එක තාම එන්නේ දැන් තමයි ලගේජ් ටික කලෙක් කරගත්තේ මේ පහම ආරයි වෙලාව මේ ලගේජ් කොහමද කැඩලා තිබ්බේ අපේ ලගේජ් කැඩලා තිබ්බේ මේ එයාපෝට් එකේ කැඩලා තිබ්බා අනිත් එක වීල් එකක් කැඩලා තිබ්බේ දැන් දෙකක් නෑ කමක් නැහැ. අවුලක් නැහැ. දැන් මේටි මේ ලගේජ් කොහමද දාලා එනෝ? හෑන්ඩ් ලගේජ් විතරයි අරගෙන එන්නේ එනකොට. ඒකෙන් අවුලක් නැහැ. මාට 4:20 වගේ තමයි ලෑන්ඩ් කරේ ෆ්ලයිට් එක. ඒ ලගේජ් ගන්න පොඩ්ඩක් පරක් වුණා. දැන් අපි යනවා එළියට යන්නේ. සුන්දර ශ්‍රී ලංකාව. අවුරුදු 3කට පස්සේ. අවුරුදු 3ක් හරි මාන්සි බඩගිනි දැන් පැය 18ක් විතර නිදාගෙන නැහැනේ අපි. ඕ දැන් ගොඩක්. කොහමද අද නිදාගන්න වෙන්නේ? මේ ෆ්ලයිට් එකේ නිදාගත්තේ නැහැ. මම චුට්ටක් නිමර නිින්ද ගියා. ඒත් මට නිින්ද ගියේ නැහැ. මෙයාට යාළුවෙක් හම්බෙලා කතා කර කර ආවා. එතන මම පොඩ්ඩක් නිදාගත්තා මට හම්බෙලා හින්දා. මේ කිසි දෙයක් වුණෙත් නැහැ. ඉතින් එළිය කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි මේ එහෙන් ආවෙත් නැහැ. මෙහෙට එනකොටත් නැහැ. ඒකන්ද කිසිම දෙයක් වෙනුන්නේ
ලංකාවේ මේ ලංකාවට ලෑන්ඩ් කරද්දී ගොඩක් cloudy නේද? ඔව් cloudy පොඩ්ඩක්. ඒ වගේම මේ ෆ්ලයිට් එක පොඩ්ඩක් අර ස්ටේබල් නැති ගතියක් තිබ්බා. දඩදඩ ගාලා දෙතරලා චුට්ටක් cloud වගේ එච්චර ගොඩක්ම නෙවෙයි. මේ ඉතින් දැන් අපි එළියට යන්න හදන්නේ. හරිම මේ අමුතු ෆීලින් එකක් තියෙනවා. ඔව්. ලංකාවට ආවම තේරෙන්නේ නැහැ. ඉතින් අපි එළියට ගිහින් කතා කරමු මේ දැන් පොඩ්ඩක් මෙතන සෙල්ක වැඩි හින්දා අපි එළියට ගිහින්දා අපිට වෙලා තියෙනවා මොකද මේ අපිව ගන්න ගෙදරින් එනවා. යාළ තමයි මම ඉතින් අපි දෙන්නට එළියට වෙලා ටිකක් වෙලා ඉන්නත් වෙනවා. ඒ හින්දා අපි මේ එළියට ගිහින්දා කතා කරමු. හම්බෙමු. රයිට් දැන් ඉතින් අපි දැන් ලගේජ් කලෙක්ට් කරගෙන එළියට ඇවිල්ලා වේටින් ඒරියා එකේ ඉන්නවා. මේ ගෙදර කට්ටියන එක එක්කන් යන්න මට නම් පොඩ්ඩක් අමාරුයි. ක්ලයිමේට් චේන්ජ් වෙනවා. මේ ඡන්ද පොඩක් හයි බුරුල් වෙනවා. ඇස් දෙකෙන් පේනවා. හරි අමාරුයි. ඉතින් අපි හිතනවා මෙතනින් එළියට ගිහිල්ලා අපිට මේ කරදර නැතුව ගෙදර යන්න පුළුවන් කියලා සෙල් ප්‍රශ්න එන එකක් නැහැ කියලා හිතනවා. ඔව්. ලොකේෂන් එකත් මේ කිසි ප්‍රශ්නයක් නැතුව මේ ඉන්න ලැබෙයි කියලා අපි හිතනවා. ඉතින් ලංකාවේ ප්‍රශ්නත් එක්ක. ඔව් ඒත් මට නම් හිතන විදිහට අපි ප්ලෑන් කරපු කිසි දෙයක් කරගන්න බැරි වෙයි. අපි ප්ලෑන් කරන් හිටියේ ගොඩාක් තැන් වල ඇවිදින්න ලස්සන තැන් වල. ඒත් මේ ලංකාවේ තියෙන තෙල් ප්‍රශ්න නිසා මුත් කරගන්න බැරි වෙයි කියලා තමයි මට හිතෙන්නේ. පුළුවන් විදිහට ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන ඉන්න අපි බලාපොරොත්තු වෙනවා. අඩුම ගානේ අපේ මෙහෙ ගෙන ලයිෆ් ස්ටයිල් එක හරි නේ. ඔව් ඉතින් අපි මේ අවුරුදු 3කට පස්සේ ආවේ මේ විශේෂයෙන්ම ආවේ අපේ ගෙවල් වලයි දැක්කලා නැති හින්දා මේ කාලෙක. නැත්තම් මේ ප්‍රශ්න ඇස්සේ මේ ගොඩක් අය ඇහුවා ඇයි යන්නේ ලංකාවට. හැමෝම ආනේ ඇයි යන්නේ. ඉතින් ඒත් අපිට ඕන වුණා ගෙවල් වල අය බලන්න. උඹලට පිස්සුද කියලාත් අහනවා. ඉතින් කවුරුත් එන්නේ නැහැ ලංකාවට මේ අපි අප්ලයිඩ් එකේ නම් ගොඩක් ෆොරිනර්ස්ලා එහෙමත් හිටියනේ. ඔව් ෆොරිනර්ස්ලා එහෙමත් ආව ලංකාවට. ඉතින් තාම මිනිස්සු ආදරේ ලංකාවට. තාම තමයි රටේ මිනිස්සු ගොඩක් ආදරේ. මොකද මේක අපේ රට මේක දාන කොහෙවත් යන්න බෑ. කොහෙට යන්නෙත් නෑ. උත්තර අපි මේ ඩුබායි ඉන්නේ. අපි සල්ලි හම්බ කරන්න ඕන නම් අපේ කැරියර් එක හැබැයි අපේ හිත තියෙන්නේ ලංකාවේ. කැරියර් එක දියුණු කරගන්න ඕන නම් ඉතින් ඒක නිසා තමයි අපි ඩුබායි ඉන්නේ. ඒත් ඉතින් කවදා හරි මැරෙන්නේ මෙහෙ. ඉන්නේ කොහෙවත් යන්නේ නැහැ. කොච්චර කොහොම තිබ්බත් මිටර අන්තිම ගිහේ දාන්න යන්නේ නැහැ මෙහෙ තමයි රටේ. ඉතින් මෙහෙ තමයි අපිට නිදහස උස්ම ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. දැන් අපි මෙතන ඇවිල්ලා වාඩි වෙලා වටපිට බලනකොටත් අපිට හරිම ආසයි මේ දැන් එළියට යන්න. මොකද මේ ඩුබයි වලට වඩා අතරම අපි ආසයි මේ රටේ මේ වටපිටාවට හැම දෙයකටම. නේද? නැති දෙයක් නැහැ අපිට මේ රටේ. ඉතින් ඒක නිදා නිදානියක් උඩ ඉඳගෙන අපි ඉඳාගෙන සීන් එකක් වෙලා තියෙනවා. මේ ඉතින් ගැල කතා කරලා වැඩක් නැහැ. ඒක මේ කතා කරන ගියොත් පට්ට දිගට කතා කරන්න තියෙනවා. ඉගෙන කතා කරන්න වැඩක් නැහැ. ඉතින් මේ අපි තව ටිකකින් එළියට යනවා. එළියට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා අපි ඉස්සරහට අරගෙන ඉන්නවා. මුලින්ම හොඳට මොනවාරි කන්න ඕන පට්ට ගිනි. පට්ට තමයි ඉස්සර වෙන්නේ හැම දෙයකම. හරි හරි. එහෙනම් ඉතින් මේ අපි එළියට ගිහිල්ලා තව වීඩියෝ එකක් අරගෙන ඉන්නවා. බයි. මේ අම්මයි පුතයි හමු වෙලා තුනකේ. මේ ඉන්නේ තාත්තා. රත්න ඒ සත්තර දීලා ගන්න කොට එක
ගෙදරව සෑහෙන්න වෙනස් වෙන මේ මෙතන තිබ්බේ නිකන් මේ මුඩු ඉඩමක් තිබ්බේ. අපි තාත්ත වගා කළා. හම්බු ගෙදර ආවා. මේ තමයි අපේ වාගෙට ආදමු ගෙදර. තියන්නේ ගාල්ලේ. මේ ගාල්ලේ ඉන්නේ ගෙදර. අපි මේ ඉස්සෙල්ලම ආවේ. ගාල්ලේ. අපි ඉස්සෙල්ලම ආවේ ගාල්ලේ. දැන් ඊළඟට යන්නේ පළසුවට. දැන් අපි මෙහෙ තමයි නවතින්නේ. ඉතින් මේ තමයි මේ ගාල්ලේ තියෙන ගෙදර. අපි වාගෙට හදලා තියෙන තවම ගෙදර මොකද අපි මේ රට ගියාට පස්සේ තමයි මේකද හදන්න පටන් ගත්තේ. පටන් ගත්තේ ඔව්. එතන දැන් අවුරුදු 3 කට විතර කලින් තමයි පටන් ගත්තේ. දැන් මේ අවුරුදු 3 කට විතර කරයි. මේ අපි දෙන්න මේ ආවම ඉන්න කාමරේ. මේ අරගෙන බෑ. මේ තියෙන ගාල්ල ටවුන් එක අර ඈතින් චෛත්‍ය පෙනේ රූමස්සල රූමස්සල පන්සල හැමෝම දන්නේ. අතනින් පෙනු ගාල්ල චර්ච් එක. මේ තියෙන කොන්වන්ට් එක. මේ තමයි අපේ ගෙදර උඩ තට්ටුව. මෙතෙන්ට නැග්ගම මේ තාම පළවෙනි සරත් දෙන්නේ. මෙච්චර හදලා තියෙන්නේ. මෙතෙන්ට නැග්ගම පේනෝ මුළු ගාල්ල ටවුන් එකම. අනිත් එක මේ මෙතන පන්සලක් තියෙනවා. මේ අපේ ගෙවල් ළඟම පන්සලක් කියවල බුදු පිළිමයක් තියෙන ලොකු බුදු පිළිමයක්. අපි එතෙන්ට ගිහිල්ලා view එක ඔයාලට පෙන්නන්න. එතනින්ද පල්ලෙහාට සම්පූර්ණයෙන්ම ගලක මේ බුදු පිළිම හැදලා තියෙන්නේ. එතනින් පල්ලෙහාට මාර view එකක් තියෙනවා. මුළු ගාලට පේනවා මේ බුදු පිළිමේ.